අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද YouTube එකේ කමෙන්ට් දාන ජොබ් එකක් කම්ප්ලීට් කරන්න කියලා. මම දැන් මගේ මයික්‍රෝවර්කර්ස් account එකට log වෙලා ඉන්නේ. මේ තියෙන්නේ මට ලැබිලා තියෙන ජොබ්. අදට දැනට ලැබිලා තියෙනවා ජොබ් 33ක් මට ලැබිලා තියෙනවා. එතකොට මම මට දැනට YouTube ජොබ් එකක් ලැබිලා තියෙනවා. මම අපි බලමු ඒක කරන්න කොහොමද කියලා. මේ තියෙන්නේ ජොබ් එකේ විස්තර 769ක් දීලා 589ක් කම්ප්ලීට් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ ජොබ් එක කරාට පස්සේ 12.12ක්, ඒ කියන්නේ 1.12ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ රුපියල් 15ක් විතර. විනාඩි 3ක් ඇතුළත ජොබ් එක කම්ප්ලීට් කරන්න ඕන. මේ තියෙන්නේ ජොබ් එක දාපු කෙනාගේ ID එක. මෙතන අනිවාර්යයෙන් වැදගත් කාරණේ තමයි මේ මොන කන්ට්‍රීස් වලටද මේ කරන්න පුළුවන් කියලා. මෙතන තියෙන ඕල් කන්ට්‍රීස් ඇප් සෙට් කියලා. ඒක අනිවාර්යයෙන් වැදගත්. ඒක බලන්න. මේ තමයි ජොබ් අපිට දීලා තියෙන ටැක්ස් ස්පේස් එක, පේජ් එක. ඒක ක්ලික් කරන්න. ඒ පේජ් එක ඕපන් කරගත්තට පස්සේ සමහර විට මේ වගේ දෙයක් ලැබෙයි. එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. ඒයි ඔයගොල්ලෝ කැමතිනම් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මුදා ඉන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ඒගොල්ලෝ අහනවා ඒගොල්ලොන්ගේ යටතේ අපිට තව වැඩ කරන්න කැමතිද කියලා. හරි, දැන් අපිට ඇවිල්ලා තියෙන අපේ ටැක්ස් පේජ් එක. මේක තමයි ජොබ් එක. දැන් බලමු අපිට මොනවද ඉල්ලලා තියෙන්නේ මේ අපි කරා කියලා. පේස්ට් වෙරිෆිකේෂන් වර්ඩ් හිය, ඒ කියන්නේ වෙරිෆිකේෂන් ජොබ් එක කලි වෙනවා. ඊපස්සේ වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒක මෙතන පේස්ට් කරන්න කියලා දෙනවා. අපේ යූසර් නේම් එක ඉල්ලලා තියෙනවා YouTube එකේ. හරි, අපි දැන් ජොබ් එක කරමු. කන්ට්‍රෝල් එක ගහලා කන්ට්‍රෝල් C කරලා අදාළ වීඩියෝ එකට ගිහිල්ලා අපි කොපි කරගත්ත කමෙන්ට් එක පේස්ට් කරන්න තියෙන්නේ. අපේ යූසර් නේම් එක යටදී. හරි, කමෙන්ට් එක පේස්ට් වුණා. දෙවෙනි කමෙන්ට් එකට ගියා. කන්ට්‍රෝල් එක සිලෙක්ට් කළා. කන්ට්‍රෝල් C ගහලා ඔක්කොම කොපි කරගෙන දෙවෙනි වීඩියෝ එකට ගියා. අපේ යූසර් නේම් එක යටදී පේස්ට් කරා. පොඩි මිස්ටේක් එකක් වෙලා මට ඇවිල්ලා තියෙනවා. කෝඩ් එකක් ඒක ගහන්න ඕන. හරි, අපි බලමු. හරි, දැන් තුන්වෙනි කමෙන්ට් එකට ගිහිල්ලා සිලෙක්ට් කරලා කොපි කරගෙන අදාළ වීඩියෝ එකට දාන්න තියෙන්නේ. බොහොම ලේසි මේ ජොබ් කරන්න. මේ වගේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට විනාඩි 30ක් වගේ ඇතුළත තමන්ට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ගොඩක් ජොබ්. සාමාන්‍ය රුපියල් ඩොලර් එකක් වගේ දවසකට හොයා ගන්න පුළුවන් නිකන් කාලය ගත කරන වෙලාවේ නෙට් එකේ. ඒකයි තියෙන වැදගත්කම. ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් බිල් එක වුණත්, මාසෙකට යන ඉන්ටර්නෙට් බිල් එක වුණත් ගෙවා ගන්න පුළුවන්. අන්තිමට දැන් අපිට කරන්න තියෙන්නේ වීඩියෝස් අපි ජොබ් එක කම්ප්ලීට් කළ ඉවරයි වෙරිෆයි වීඩියෝස් කරන්න. එතකොට අපිට ලැබෙනවා මේ වගේ මේ කෝඩ් එකක්. ඒක කොපි කරගෙන අපිට දාන්න ඕන. ඒගොල්ලෝ විල්ල තියෙන ප්‍රූෆ් එක යටතේ පේස්ට් කළා. I confirm that I have complete this tax කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපේ ජොබ් එක කම්ප්ලීට් නම්, හරියට කම්ප්ලීට් නම් ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටැක්ස් එක අපි හරියට කරාද කියලා බලන්න. අපේ ජොබ් එක හරියට කම්ප්ලීට් වෙලාද කියලා බලන්න මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන්. මේ තින් මේ තප්පර 27කට ඉස්සෙල්ලා මම කරපු ජොබ් එක තමයි මේ තියෙන්නේ. ඒගොල්ලෝ තාම බලලා නැහැ. ඒ කියන්නේ පෙන්ඩිං මේ කොළපාටට හරියක් වැඩිලා තියෙන්නේ. ඒගොල්ලෝ ජොබ් දාපු කෙනා
මට මං කරපු ජොබ් එක බලලා ඒක නිවැරදි නම් මට සල්ලි ගෙවපු තමා මේ කොළ පාටින් හරියට දාලා තියෙන්නේ. අලු පාටින් ඉරක් එක පෙන්වලා තියෙන්නේ තාම පෙන්ඩින්. ඒ කියන්නේ තාම ඒගොල්ලෝ බලලා නැහැ. මේ රතු පාටට වැටිලා කතිරයක් එක්ක තියෙන ඒගොල්ලෝ සැටිස්ෆයි වෙලා නැහැ මං මං කරපු ජොබ් එක ගැන. ඒක හින්දා මට මුදල් හම්බෙන්නේ නැහැ. ඒ වගේ වුණාට පස්සේ අපේ සක්සස් රේට් එක අඩු වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ කල්පනාකාරී වෙන්න ඕන. අනිවාර්යෙන් කරන්න පුළුවන් ජොබ් විතරක් බාරගන්න. දැන් මම දැනට මට ලැබිලා තියෙනවා 6 ජොබ්. ඒ කියන්නේ මං වෙනුවෙන්ම මාව හයර් කරගෙනම ලැබිච්ච ජොබ් ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. දැනට මට 7ක් ලැබිලා තියෙනවා. ඒ වුණත් අපිට කරන්න පුළුවන් නම් කැමති නම් කරන්න, නැත්තම් නිකන් ඉන්න. එහෙම අපිට අයිඩියා තියෙනවා. ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න. කරන්න පුළුවන් ජොබ් විතරක් කරලා සක්සස් රේට් එක ඉහළ මට්ටමේ තියාගෙන ජොබ් කරන්න ඔයගොල්ලෝ කල්පනාකාරී වෙන්න ඕන. එහෙනම් අදට එච්චරයි. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ සියලුම.